රටේ ජාතික ධනය සොරා කරන මහා මංකොල්ල කෑම් ගැන ඔබ දන්න තොරතුරු අපට කියන්න. අපි ඔබේ අනන්‍යතාවයේ සුරකින්න සූදානම්. අමාත්‍යංශ සහ රජයේ විවිධ ආයතනවල දූෂණ වංචා කළු බැටළුවාට කියන. අද සිට කළු බැටළුවා ඔබට විවෘතයි. සුදු පාට හොරු මැද කළු බැටළුවෙකු වී තොරතුරු අපට දෙන්න. අදහි පළමු පියවරයි. අද සිට කළු බැටළුවා ආරම්භ කරනවා හොරා කන තැන් හොරුන් ගැන අපට ලියන්න අපට කියන්න අපි ඔබේ අනන්‍යතාවයේ පණ වගේ රකින්නම් අපි ඇත්ත රටට කියන්නම් අද මේ දූෂිතින් ගැන හෙලි කරන පළමු කතාවට මුල්ම පියවර තබන්නයි මේ සූදානම ඉදිරි දිනවල වැඩිපුර විස්තර නම්ගම් එක්කම මේ වංචාව කියන්නම් පලාත මීගමුව විවිධ රටවල ඉන්න සංචාරකීන් අතර ප්‍රසිද්ධ සුන්දර පරිසරයක පිහිටි රමණීය හෝටලයක් එහි අයිතිකරු ඉන්නේ විදේශ රටක ඔහු ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලාංකික ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඔහුට ඉතාලි තානාපති කාර්යාලයෙන් ඊමේල් පණිවිඩයක් ලැබ ඔබේ ආයතනයේ අහවල් නම ඇති ගණකාධිකාරිවරයාට නිවාඩු දීලා තියෙනවද ඉතාලි සංචාරයක් සඳහා කියලා අහලා මේ ව්‍යාපාරිකයා මවිතේටපත් වෙනවා එහෙම නම තියෙන කෙනෙක් ඔහුගේ හෝටලේවත් නැහැ ඔහු නැහැ කියලා ඉතාලි තානාපති කාර්යාලයේ දැනුවත් කරනවා ඒ අනුව ඔහුට ඉතාලි තානාපති කාර්යාලයෙන් ඒ වංචා සහගත ලේඛන සියල්ලම ලැබෙනවා මේ ව්‍යාපාරිකයා මොකද කරන්නේ මීගමුව පොලිසියට පැමිණිල්ලක් කරනවා ජාතික හැඳුනුම්පත ඔස්සේ මේ කාන්තාව කවුද කියලා හොයලා බලනවා ඇය පලාතෙම බැංකු නිලධාරිනියක් ඇයව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනකොට ඇය කියන්නේ තමන් ලක්ෂ 20ක් නමක් ගමක් නොදන්න කෙනෙකුට දුන්නා කියලයි ඉතාලියන්න මරු නේද මේ හෝටලේ ලිපි ලේඛන විතරක් නෙමෙයි පේෂීට් පවා ආසන්නම හැඩයට නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ. දැන් ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා. නියම කතාව තියෙන්නේ එතන නෙමෙයි. ප්‍රදේශයේ දේශපාලන බලවතුන් කීප දෙනෙකුගේ ලේකම්ලා. හරිද? මේ හෝටලයට ඊයේ පෙරේදායි දවස් දෙක ඇතුළත ඇවිල්ලා තියෙනවා. ඊ අර කාන්තාව වෙනුවෙන්. ඒ කාන්තාව බේරගන්න. මේ පැමිණිල්ල ඉල්ලාස් කරගන්න. ඒ මිනිස්සයාගේ බැංකු රස්සාවත් නැති වෙවි කියලා. දැන් ඇත්ත කතාව ඔබට තේරෙනවද? මේ හොරු එකතු වෙලා තමයි මිනිස්සුන්ව රටපටවන ජාවාරම කරන්නේ. නැත්නම් කොහේ ඉන්න බැංකු නිලධාරිනියක් වෙනුවෙන් වංචාවක් කරන්න හදපු කෙනෙක් වෙනුවෙන් මේ මැති ඇමතිලගේ ලේකම්ලා මේ පොදි බැඳලා එන්ටු උමනාවක් නැහැ නේද එකට එකතු වෙලා තමයි වැඩේ දෙන්නේ මේ දේශපාලන හොරුන්ගේ ළඟ ඉන්න හොරුන්ගේ තොරු කම්බහොරුන්ට සල්ලි දීලා විදේශගත වෙන්න උත්සාහ කරන්නට එපා කූට ලේකන හදන්න එපා ළඟින්න වෙන්නේ හිරගෙදර මොකද දැන් ලෝකෙම තියෙන තානාපති කාර්යාලය දන්නවා මෙහි ඉන්නේ හොරු කියලා මෙහි හැදුවොත් හදන්නේ හොර ලේකන කියලා නේද ඒ නිසා මේ කතාවේ වැඩි විස්තර ඉදිරි දිනක කියන්නම් සෙස්සපස්සට තියමින් අද බ්ලැක් ෂීප් හෙවත් කළු බැටළුවා අවසන් කරනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න